ඉවෙනේ මේ දිනවල තියෙන වර්ෂාපතනයේ වෙනස් වීමක් තියෙනවා. මේකට ප්‍රධාන හේතුවක් වශයෙන් අපිට කියන්න පුළුවන් මේ දිවයිනේ බස්නාහිර වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන ගැඹුරු මුහුද තීරයේ කැළඹෙන ස්වභාවයක් ඉස්මතු වෙලා තියෙනවා. එතකොට මේ කැළඹෙන ස්වභාවයේ හේතු කොටගෙන එහි වක්‍ර බලපෑම දිවෙන්ට මේ තත්ත්වයක් උදාව කරලා තියෙනවා. විශේෂයෙන්ම දිවයිනේ බස්නාහිර සබරගමු දකුණු මධ්‍යම සහ වයඹ වගේ පළාත්වල ඕනෑම අවස්ථාවක වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්ත්වයන් තැනින් තැන ඇති වෙනවා. අඳුරු ස්වභාවයේ තියෙනවා. ඊට අමතරව දිවයිනේ සෙසු පළාත්වල ගත්තම හවස් ජාමයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙන තත්ත්වයන් තමයි තියෙන්නේ. කෙසේ නමුත් තරමක තද වැසි අපි අපේක්ෂා කරනවා බස්නාහිර සබරගමු ගාල්ල මාතර සහ මධ්‍යම වගේ පළාත්වල සමහර ස්ථානවලට මිලිමීටර් 100ක් වන වර්ෂාපතන ලැබීමේ හැකියාවන් තියෙනවා. කෙසේ නමුත් විශේෂයෙන්ම අපිට දීවරහා නායක ප්‍රජාවට පැහැදිලිව කියන්න තියෙන්නේ මේ මන්නාරම ඉඳන් කොළඹ හරහා පොතුවිල් දක්වා තියෙන වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන මේ අරාබි මුහුද තීරයේ තියෙන ගැඹුරු මුහුද ගත්තම මුහුදු සහ ඒ කියන්නේ දීවරහා නාවික කටයුතු වල යෙදෙන්න එපා කියන එක අපි දීවරහා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා. මෙම කැළඹෙන ස්වභාවයේ ඉදිරි දින කීපය තුළ දිවයිනෙන් බැහැරට ගමන් කරන බව තමයි පේන්නේ. විශේෂයෙන්ම මෙය අඩු පීඩන කලාපයක් බවට පරිවර්තනය වෙලා දිවයිනෙන් ඉදිරි ඉවතර ගමන් කරනවා. ඒක නිසා මෙහි වක්‍ර බලපෑම මත විතරයි මේ වර්ෂාපතනයේ වැඩිවීමක් අපි අපේක්ෂා කරන්නේ. කෙසේ නමුත් පාරිස්ථිතයෙන් පස්සේ මෙම වර්ෂාපතනයේ ක්‍රමක්‍රමයෙන් අඩුවීමක් අපි අපේක්ෂා කරනවා.